නුවර 19ක් බදුල රත්නපුර 9ක් එයානි ආශ්‍රිතව බැලුවොත් එම 399ක් තියෙන ලයිම් කාමර නිවාස ගින්නේ ගින්නිගිරිපත් වෙලා තියෙනවා කියලා. එතකොට අපි බලන්න ඕන අපිට ඒක ප්‍රවෘත්තිය පමණයි. ඒ ජීවිතවලට ඒ මිනිසුන්ට ඇති වෙච්ච වන්දිය නැත්නම් විදුලි බල මණ්ඩලයේ තියෙන සේවාවන් වල තියෙන ප්‍රමිතිය නැත්නම් නඩත්තු වල තියෙන ප්‍රශ්නේද කියලා පිළිබඳව සොයා බැලීම, ඒ වගකීම කාටද තියෙන්නේ කියලා පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි නම් ඉතාලම පැහැදිලිව කියන්න කැමති චෝදනාවක් නෙමෙයි මේක. අදාක්සක් හැටියට ගත්තනම් වටිනවා. දිගින් දිගට විදුලි බල මණ්ඩලයට අපි ඒ කාරණාව සම්බන්ධව දැනුවත් කරත්, කම්ප්ලේන් කරත් ඒ සේවාන් එසේ ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ගරු කොමිසම් සභාවල වාර්තාවලදී මේ කාරණාවන් තවදුරටත් එළි දක්ව යුතුයි කියන කාරණාව අපි මතක් කළ යුතුයි. දැන් උදාහරණයකට ඊළඟ කතන්දරේ බැලුවොත් එම දැන් පුංචි විදුලි නිෂ්පාදන පද්ධති තිබ්බා වතුවල ගත්තොත් එම ඒ පද්ධති සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙනවා. එතකොට ඒකට වගකීම් මන් දන්නා කවුද මේක වගකී යුත්තේ කවුද කියලා. නමුත් ඒ විදුලි නිෂ්පාදනයේ තමයි ෆැක්ටරි ගොඩක් දිව්වේ. දැන් ෆැක්ටරි වලට මිල අඩු කරන්නේ නැති නිසා නැත්නම් ඒ නිෂ්පාදේ කර්මාන්තයට ඇති වෙන විදුලි බිල අධික වෙන්න පුළුවන් වෙන සේවාව නිසා ආපහු මලේගම් ජනතාව නැත්නම් කඳුකුලේ ජීවත් වෙන අපේ ජනතාවගේ මූලික පඩියට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් පඩියට ප්‍රශ්නයක් වුණාම සම්පූර්ණ ජනතාවගේ ජීවිතේම කඩාවැටෙන තත්ත්වයක්. අදටත් රුපියල් 1000ක් ලබා ගන්න බැරි ප්‍රශ්න තව දුරටත් පවතිනවා. ඒ වගේම ගත්තොත් එම පළාත් පාලන ආයතනවල සේවාව විශේෂම ගත්තොත් එම 399ක් ලයින් කාමරයක ඉන්නටපත් වෙනකොට ඇයි ඒක නිමා ගන්න බැරිද? එම් ප්‍රශ්නයක් අපි කාටත් එනවා. නිමා ගන්න බැරි කියන්නේ මේ මූලික පහසුකම් නැත්නම් වතුර ගොඩක් ගෙනත් තියාගන්න ඒව පහසුකම් මෙතන නැහැ. එතකොට නගර සභාවේ හෝ ප්‍රාදේශ සභාවේ ගිනිමන ඒකකයේ යන්න බෑ වත්තට. මොකද පාරවල් නැහැනේ. තේව යනකොට ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ඉතින් මේ සංවේදී කාරණාවන් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව මතක් කළ යුතුයි. ඒ වගේම පසුගිය කාලවලත් මම මේ ඊයේ පෙරදා දැක්කා සූර්ය බල ශක්තියවල මිල අඩු කිරීමේ යම් ක්‍රියාවලියක් තියෙන බව මම කියෙව්වා. නමුත් ඒ දේවල් මලේගම් ජනතාව මම මේ කතා කරන්නේ මලේගම් කමිටිය ගැන. ඒ ජනතාව ලබා ගන්න පුළුවන් මොනවද වැඩපිළිවෙලක් තියෙනවද? විශේෂයෙන්ම දැන් තියෙන විදුලි බලයවත් සම්බන්ධ කරගන්න බැරි අවස්ථාවක මේ වාගේ සම්පත් ඒට යනවා කියන්නේ හීනයක්. ඉතින් අපි උදාහරණයට කතා කරමු නුවරඑළිය නගරයේ ඉතාම සුන්දර විදියට විදුලි සේවාවන් ලබා දෙනවා. ඇල්ල ගත්තොත් එම ඉතාම හොඳට තියෙනවා. හැබැයි ඇල්ලේ කිලෝමීටරයක් ඇතුළට වත්තර ගියොත් ඒ සේවාව නැසෙයි ලැබෙන්නේ නැහැ. ඒත් මොකද්ද මේ තියෙන විදුලි බල මණ්ඩලයේ ඕ ඒ සේවාව දෙන අයගේ අපි අහන්න කැමති. අපි ගාස්තු නෙවෙයිද ගෙවන්නේ? අපි සල්ලි නෙවෙයිද ගෙවන්නේ? ඒ කාරණා පිළිබඳව ගියේ වතාවෙත් අපි මේ ගැන අවධානය යොමු කරා. ඉතින් ඒ කාරණාව සම්බන්ධ තවදුරටත් හිතන්නට ඕන කියන කාරණාවන් අපි නැවත මතක් කරන්න කැමතියි. ඒ වගේම දැන් විදුලිය ගත්තොත් එම ප්‍රතිපත්ති සැලසුම් කරන තැනදී මේ ජනතාව පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් කියලා අපි හිතන. විශේෂම ගත්තොත් එම අපි එක කර්මාන්තයකට නැත්තම් ඒ මොකක් හරි නිෂ්පාදිත විශේෂ අවධානයක් යොමු කරනා වගේ මේ ජනතාව පිළිබඳව අපේ ජනතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු හේතුව මේ විදුලි වැඩියෙන්ම අපි නිෂ්පාදනය කරන ජලයේ පෝෂණයේ ජල පෝෂක පද්ධති ආරක්ෂා කරලා දීලා තියෙන මේ ඉතිහාසෙම ඒ ජනතාව. උදාහරණයක් ගත්තොත් එහෙම ජල පෝෂාසිත ප්‍රදේශවල වත්තේ ගහක් කැපුවත් මැනේජර්ස්ලා කැපුවත් වත්තේ මිනිස්සු කෑ ගන්නවා ගස් කපන්න එහෙම එපා කියලා. ඒ මිනිස්සුන්ට හැබැයි ඒ සේවාවන් ලැබෙන්නේ ඉතාම අඩුවෙන් කියන එක අපේ අවස්ථාවේදී මතක් කළ යුතුයි. ඒ වගේම ගත්තොත් එම විදුලි බල මණ්ඩලයේ තියෙන ඒ නිලධාරීන්ගේ තියෙන අක්‍රමිකතාව වෙන්න පුළුවන් මේ කෙන කාරණාවත් ඉතාම බහුලව සිදු වෙනවා. විදුලි සම්බන්ධයක් ඇති කරගෙන යනකොට නැත්නම් විදුලි කඩාවැටීමක් සම්බන්ධව යනකොට දිගින් දිගටම මේ ප්‍රශ්නේ තියෙනවා. අපි ඒ සම්බන්ධ වෙ මිනිස්සු අදාළ කාර්යාලවලට දැනුවත් කරාට ඒ කාරණාව එසේ සිදු වෙලා නැහැ. ඉතින් මම හිතන මේ අවස්ථාවට බොහොම ස්තුතියි. මේ කියන කාරණාව නැවතත් එසේ කියන්නේ නැත් කියන්න නැති වෙයි කියලා මම විශ්වාස කරන බොහොම ස්තුතියි.